තෙරුවන් සරණ හැම දෙනාටත්. අද ඔගොල්ලෝ දැනගන්න ඕන ප්‍රධානම දෙයක් තමයි අපි කතා කරන්න උත්සාහ කරන්නේ. ඒ තමයි බුදුරජාණන් වහන්සේත් පැහැදිලි කරා වගේම අපි ජීවිතේ යහපත් දේවල් සිද්ධ කරනවා, හොඳ දේවල් සිද්ධ කරනවා, පූජනීය ස්ථානවලට යනවා. මේ පූජනීය ස්ථානවලට ඇත්තටම අපි යන්නේ හිතේ පිරිසිදු බව හදාගන්න. චිත්තම් පුණාති පුඤ්ඤං, සිත පිරිසිදු වීම පිණයි. ඉතින් මේ පුණ්‍ය කර්ම රැස්, පුණ්‍ය කර්ම කරලා පින් රැස් කරගන්න, හිත පිරිසුදු කරගන්න, නිර්වාණ මාර්ගයේ ගමන් කරන්න, ඒ වගේම හිත සුවපත් කරගන්න අපි විවිධ ස්ථානවලට, පූජනීය ස්ථානවලට අපි ගමන් කරනවා. ශ්‍රී පාදයේ වගේ වැදගත් රටේ තියෙන ප්‍රධානම ස්ථානවලට අපි ගමන් කරනවා. ඒ වගේ ස්ථානවලට ගිහිල්ලා අපි ඇත්තටම සිදු කරන්න ඕනේ මොකක්ද? අපි ඒ වගේ ස්ථානවලට ගිහිල්ලා අපේ හිත සුවපත් කරගෙන ඒ ස්ථානයේ රස විඳලා, ඒ ස්ථානයේ සුන්දරස්ත්වය අපි දැකලා අපි නැවත බැමිනෙන්න ඕනේ. ඒ වගේ පූජනීය ස්ථානවලට ගිහිල්ලා අපේ හිත සුවපත් කරගන්නවා වෙනුවට අපි ඒ ස්ථාන විනාශ කරලා එනවනම්, ඒ ස්ථාන අපවිත්‍ර කරලා එනවනම් ඒ අපි සිද්ධ කරන දේ වටිනාකමක් නැති වෙනවා. විශේෂයෙන්ම අපි මනුෂ්‍යෝ විදිහට මනුෂ්‍යත්වයට ආදරය කරන්න ඕනේ. මනුෂ්‍යත්වය කියලා කියන්නේ උසස් මනසක් ඇති කෙනෙක් විදිහට ජීවත් වෙන එක. එන අපි යම් ස්ථානයකට ගියාම ඒ ස්ථානයේ පිරිසිදුව පිළිවෙලට තියන්න ඕනේ. මොකද තවත් කෙනෙක්ට එතන රස විඳින්න පුළුවන් වෙන්නේ ඒක නිසා. ඔබට එතනට යනකොට අපවිත්‍ර වෙලා තියෙනව දැක්කොත් ඔබේ හිතේ තියෙන ප්‍රසාදය, හිතේ තියෙන පිවිතුරු බව නැති වෙලා යනවා. එහෙනම් ඒ ස්ථානයේ පිරිසිදුව තිබ්බොත් තමයි ඔබේ සිතට ප්‍රසාදයක් ඇති වෙන්නේ. ඒ වගේම තමයි අත්තුප්පනායක ධර්මතාවයට අනුව තමන් කැමති දේ තමයි අපි අනුන්ගෙනුත් බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි අපිට මේ දේ සිද්ධ වෙනවට අකමැති නම් අනිත් අයත් කැමති නෑ ඒ දේ ඒ අයට සිද්ධ වෙනවට. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? අපි මේ වගේ පූජනීය ස්ථානවලට ගිහාම, අපි වනාන්තරවලට ගිහාම, අපි පරිසරයත් එක්ක ජීවත් වෙනකොට පරිසරය ආරක්ෂා කරගන්න ඕනේ, පරිසරය සුරක්ෂා කරගන්න ඕනේ. ඔබ පාවිච්චි කරන ඒ කඩදාසිය, ඔබ පාවිච්චි කරන ටොෆි කොළය, ඔබ පාවිච්චි කරන යම් කිසි අපද්‍රව්‍යයක් ඔබට පුළුවන් නම් ඒක ඔබ වැරදි තැනකට දාන්න නැතුව, ඒක පරිසරයට එකතු කරන්න නැතුව නැවත රැගෙන ඇවිල්ලා ඒක අවශ්‍ය විදිහට කළමනාකරණය කරන්න ඔබ හිත දියුණු කරගන්න කෙනෙක්. ඔබට බැරි නම් ඒ පුංචි වැඩේ කරන්න ඔබ කොහොමද හිත හදාගන්න වැඩේ කරන්නේ? ඔබ හිත පිරිසුදු කරගන්න වැඩේ කරන්නේ? ඔබ නිර්වාණ මාර්ගයේ ගමන් කරන්නේ කොහොමද? ඔබ බෞද්ධයෙක් වෙන්නේ කොහොමද? ඔබ කොහොමද බුදුරජාණන් වහන්සේ පෙන්නපු මාර්ගයේ ගමන් කරන්නේ? එහෙනම් මොකද කරන්න ඕනේ? අපි ඇත්තටම අපේ යුතුකම සිෂ්ට කරන්න ඕනේ. මොකද්ද අපේ යුතුකම? අපි මේ දකින සුන්දරත්වය තව කෙනෙක්ට දකින්න ඉඩ හරින්න ඕනේ, තව කෙනෙක්ට දකින්න ආරක්ෂා කරන්න ඕනේ. එහෙනම් ඒ දේවල් අපි හොඳට මතක තියාගෙන ජීවත් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කියනවා යමෙක් මට ගෞරව කරනවා නම්, බුහුමන් කරනවා නම් ඒක මේ ආමිසයෙන් විතරක් කරලා වැඩක් නැහැ. මට ඒක ප්‍රතිපත්තියෙන් සිද්ධ කරන්න. ප්‍රතිපත්තියෙන් සිද්ධ කරන ඒ පූජාව තමයි බුදුරජාණන් වහන්සේ අගය කරේ. එහෙනම් ප්‍රතිපත්තු ගරුක වෙන්න, ප්‍රතිපත්ති ගරුක මිනිසෙක් බවට පත් වෙන්න, නිර්වාණ මාර්ගයේ වගේම අපේ එදිනෙදා ජීවිතයේ තියෙන අපි කියනවා ආචාර ධර්ම ආරක්ෂා කරගමු, පරිසරයට ආදරය කරමු, පරිසරය රැකගමු. ඒක තමයි නිවැරදිම බුද්ධ පූජාව, ඒක තමයි නිවැරදිම ගෞරවය. එහෙනම් පරිසරයට ආදරය කරන්න, ගෞරව කරන්න, අපවිත්‍ර කරන්න එපා. දැක්කොත් අපවිත්‍ර වෙලා තියෙනවා, ඔබ ඒක පිරිසිදු කරන්න. යම් කෙනෙක්ට පුළුවන් නම් ඒ වගේ පූජනීය ස්ථානයක්, ඒ වගේම වනාන්තරයක් වගේ ලෝකෙටම රටටම වටින තැනක් පිරිසිදුව තියාගන්න, පිරිසිදු කරන්න, ඒ කෙනාගේ හිතත් පිරිසිදු වෙනවා. ඉතින් එවැනි පවිත්‍ර සිතක් ඇති කරගන්න හැමදෙනාම උත්සාහ කරන්න කියලා යෝජනාවක් කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.